විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද 33,922ක් නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව වෙන වෙනත් දිස්ත්‍රික්කවලිනුත් කොළඹ රාජකාරී කරන අයට අදාළව තැපැල් ඡන්ද නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සාතික් කිරීමේ ස්ථාන 10කට අධික ප්‍රමාණයක මේ කාර්ය සිදු කරනවා. අපි ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා. මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දස්ථාන 233කදී තැපැල් ඡන්දයකින් 10,050ක සංඛ්‍යාවක් අද තැපැල් ඡන්දය පාවිච්චි කිරීමක් ලබනවා. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද කටයුතු මධ්‍යස්ථාන 367ක තැපැල් ඡන්ද සලකුණු කිරීම කටයුතු සිදු වෙනවා. මේවා අධීක්ෂණය කිරීම සඳහා සහකාර තීරීම් භාර නිලධාරීන් 63 දෙනෙක් පත් කරලා තිබෙනවා. රජ්ජේරිය සහ පොලිසිය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4වෙනිදා සහ 5වෙනිදා කියන දින දෙක තුල සිදු වෙනවා. 500ක් පමණ මේකට අපි නිලධාරී යොදවනවා. ඒක වගේම අපි මේකට ආරක්ෂාව විධිමත් පරිදි යොදලා තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන කාර්යාල බොහොමයකට තේරීම් භාර නිලධාරීන්ගේ නියෝජිතයන් හැටියට සහකාර තේරීම් භාර නිලධාරියෙකුත් ඒකම සහායක නිලධාරියෙකුත් අපි යවනවා. කේ තැපැල් ඡන්ද භාවිත කරන ඒ කාර්යාලවලට ඒ වැඩේ හරියට කරනවද කියලා බලන්න. මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද 55,936ක් තියෙනවා. තැපැල් ඡන්ද විමසීම සඳහා නිලධාරීන් 405 දෙනෙක් පත් කළා තියෙනවා. නිරීක්ෂණය සඳහා සහකාර තේරීම් භාර නිලධාරීන් 133 දෙනෙක් සහභාගී වෙනවා. මේ අතර තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. රජයේ නිලධාරීන් තැපැල් ඡන්දය දින දෙක තුළදී ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි විශේෂ වූ ආරක්ෂිත වැඩපිළිවෙලක් දිවයින පුරාම ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානයේ විසින් සෑම පොලිස් ස්ථානයක්ම සහ සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ම දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීලායි තිබෙන්නේ. පොලිස් ජංගම සංචාර, පොලිස් යතුරුපැදි සංචාර සහ පාමුර සංචාර මගින් ඒ පොලිස් වසම්වල තැපැල් ඡන්දය භාවිතා කරන ඒ රජයේ ආයතනවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් සාමය ආරක්ෂා කිරීමට පූර්ණ වශයෙන් කටයුතු කරනු ලබනවා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ලබා දී ඇති සහනස සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ නොවැම්බර් 4 සහ නොවැම්බර් 5 කියන දින දෙක තුලදී. ඒ දවස් දෙකේදී හැකියාවක් නොලැබෙන පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 7 කියන දිනේදී අදාළ පොලිස් ස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා.